கம்மச கோம்பி கம்ம யோனி கம்ம தாயாதோ கம்ம பந்து கம்ம பரிசரணம் මෙතන වචන පහක් තියෙනවා මේ කම්මස්ස කෝමි කියන දේ අපිට පේනවා නේද කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි යෝනි කියන්නේ පින්නත් බිහි වෙන ගැන අපි මෞඛලෙක බිහි වෙන ගැන මම කොසකට යෝනි කියලා අපි ගන්නවා මෙතන මේ යෝනි කියන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කොතනද කියන එක දැන් තේරෙනවා තදනින්දෙන් ඉන්ද්‍රියාව වෙන මෙන්න මේකයි අපේ උපත බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ උපතේ කියලා කියන්නේ මොකද්ද මෞඛලෙක මෙහිවීම නෙමෙයි ඒක කොතනද පෙන්නලා තියෙන්නේ ධම්මචක්කය කම්මස්ස කෝම්මි කම්ම යෝනි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පරිකරණ අපි ඔය අල්ලගත් ධර්ම ටික ඒ කියන්නේ තමන්ගේ චක්‍රය කම්ම කියන වචන දැම්මේ තමන්ගේ චක්‍රයට එක දාපු වචනයක් කම්ම තදනින්ද තමන් තදනින්ද ඉන්නකොට දැන් අතොසෙම වචනක් ගන්න බෑ ඒක නමුත් තදනින්ෙන් අවදීනකොට උන්වහන්සේ වචනයක් පාවිච්චි කරන කම්ම කියලා වචන කම්මස කෝම්මි කම්ම යෝනි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පරිකරණ ඒක කර්මයේ මුල් කරනකොට කාලය මුල් වෙනවා හරි කර්මයේ කාලය මන ඔය ධර්මතා තුන මාරුත් ලබනවා ඒකට දැන් උඹට පේන්න ඕන දිවිවීම කොතනද ඒකට මෞකයෙන් බිහි වුණාම ස්ත්‍රී පුරුෂ කියලා දෙකක් වෙනවා එහෙම නෝනේ තථාගත දර්ශනයේ ස්ත්‍රී පුරුෂ ඉන්නවද දැන් බලන්න මේ යෝනිය පරිමිතක් තියෙනවා අන්න කවදා හරි දැක්ක ඉත්‍රිෙන්ද තියෙන මේ යෝනිය පරිමිතක් තියෙනවා තදින්නේ ඉන්ද්‍රියව දෙන්න එතකොට ස්ත්‍රී පුරුෂ භාවය තථාගත දර්ශනයේ තියෙනවද මම තේරෙන්න මේක තේරෙන්නත් නැහැ ඔයාලා මම පෙන්නන්න දැක්කේ මේක හොඳට තේරෙන්නේ නැත්නම් නැවතත් අහන්න. අහන්න කාරණා නැහැ. දැන් අපේ ඉන්ද්‍රිය තදින්ද කියලා අවදි වෙනකොට තදින්ද කෙනෙක් හිටියේ නැහැ. මොකක්වත් දන්නේ නැහැ. ඉන්ද්‍රිය අවදි වෙනකොට කම්මස්ස කෝම්මි. කම්ම දායාදෝ. දායාදේ කියන්නේ දැන් කෙනෙක් නැත්නම් මේ කෙනෙක් අවදි වෙලා ඉකෝ පේන්නේ නැහැ. දායාගේ මුලාව. මාමාගේ වැඩපිළිවෙල. කම්මස්ස කෝම්මි කම්ම දායාදෝ කම්ම යෝනි. යෝනි කියලා කියන දැන් අපි මෞගයෙන් බිහි වෙනකොට කියන මේක මෞ ඊට යෝනියක් වෙනවා. එතකොට ඉස්ත්‍රියක ඉස්ත්‍රියකකින් බිහි වුණා. කවුද පිරිමියක් බිහි වුණේ ඉස්ත්‍රියකේ? පිරිමියක් බිහි වුණේ ඉස්ත්‍රියකේ? මේ ගැහණු කියන කතියක් බිහි වුණේ ඉස්ත්‍රියකේ. ඒක නිසා ඒකට කම්ම යෝනි කියලා කියන මෞගයෙන් බිහි වෙනවා. දැන් බුදුආගම කියන්නේ ඈ දැන් බලන්න පුරුෂය කරම් බලන්න පුරුෂය බිහි වෙන්නේ එතනදී ස්ත්‍රිය බිහි වෙන්නේ එතනදී ඒ නිසා ස්ත්‍රිය පුරුෂය කියලා වචනයක් තථාගත දර්ශනයේ නැත මෙන්න මේක තමයි කිව්වේ ඒක නිසා තමයි මාගේ බුදු පියාණන් වහන්සේ කියනකොට බුදුහාමුදුරුවෝ ගැහෙන කෙනෙක් වෙන්නේ මාගේ බුදු පියාණන් වහන්සේ කියනකොට බුදු කෙනෙක් බුදුහාමුදුරුවෝ පිරිමි කෙනෙක් වෙන්නේ ඒ ගැහෙන පින් භාවයේ සාක්ෂාවදී කියන එක අපි මාදාගත්ත එක මේ මුලික දැන් ඔබ දැක්කා කවදාවත් නොදැක්ක ධර්මයක් කවදාවත් දැක්කා මොකද්ද කවදාවත් නොදැක්ක ධර්මයක් බුදු කෙනෙක් දේශනා කරා ධර්ම මොකද්ද යෝනි ලොඩ අපේ යෝනි දෙකක් තියෙනවා කන්නේ යෝනි දෙක අපි මවපදේ බිහුනේ කියන පිළිගත්තු එක යෝනි පිරිමි පුතා හරි දුව හරි එතකොට පිරිමි ගෑනු දෙකක් තියෙනවා සාක්ෂාවාදී කියන දේ මෙතන පිරිමිය ගත්තන් ගෑණිය ගත්තත් අපි කියන්නේ පිරිමිය ගෑණිය ගොයෙන්නේ ඉස්සර දැනගෙන. ඒක තදමින්ද ඉඳලා ඉන්ද්‍රයන්ට අවදි වෙනකොට ඒක බිහිවීම. කම්මස්ස කෝම්මි කම්ම යෝනි. ඒක තේරෙනවද? ඒ යෝනිය මොකද කියන්නේ? පිරිමි කට දෙකට කියන්නේ කම්ම යෝනි.
Kasih pun juga orang yang kalah itu nih kan, kasih pun kita lagi. Gautam pun juga orang yang kalah itu nih kan,
ගෞතම කෙනෙකුගේ. දැන් මෛත්‍රී බුදුහාමගේ සාසනික කතා මෛත්‍රී කියලා කියන්නේ මොකක් නිසාද? මේ මේක පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. බුද්ධ කෙනෙක් වහම කවුරු? එක ඒක අම්මා තාත්තා කියපු නම නෙවෙයි. ඒතර බුද්ධ කියන බෝවිසත්ව කියලා ගෑනු ඉන්නවද? කොහෙවත් අහලා කියලාද? බෝවිසත්ව ගෑනු? ඈ? ආරගෙනද ගෑවු? ඈ? ඒ කියන බෝවිසත්ව පරිමිහරි බෝවිසත්ව ගෑනු කියලා ආරගෙනද? බෝවිසත්ව එක ඉත්‍රි පුරුෂ වේදයක් නැහැ. බුද්ධ කෝයාම වේදයක් කියලාද? ඒ ස්ත්‍රී පුරුෂ වේදයක් නැහැ. එතන සත්පුද්ගලයේ උපදීනේ නැහැ වෙනනම් සත්පුද්ගලයේ උපන්නා කියලා වෙන්නන්නේ සාක්ෂාවාදී චින්තනයේ මෞඛ්‍යම් බිහිවෙයි. උපාද කිති බං කියලා ධර්මතාව වෙන්නේ. රෝත්‍රාපුතාම දේශනා කර ධර්ම උපාද වයයි. ඇති වෙනවා ඒ ක්ෂණයෙම හිතේම විනාශ වෙනවා. සදනින්නේ ඉන්ද්‍රියට අවදි කමට ඒක නෑ සදනින්. ආවදල එතෙන් අරින්න ගන්න ප්‍රේකයි. ඒක ගැඹුරුයි. එතකොට දැන් අද ඔයතු අලුත් දෙයක් දැනගත්තා. මොකද අර දැනගත්තේ දැන් අපිට තියෙන යෝනි දෙක සාක්ෂාවාදී චින්තනයේ ඉදිරිපත් කර මෙතෙක් කල ඉදිරිපත් කළ දේන මොකද මෞඛ්‍යම් වීම මේකට ලෝත්‍රාපදී හඳුරු කියේ බ්‍රහ්මාති මාතා පිතරෝ බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා කිව්වොත් මෞඛ්‍යම් වීම නමුත් ඒක බුදුහාමර උපතක් කරගෙන ගන්නේ නැහැ උපත කියලා බුදුහාමර ගන්න මොකද සදනින්දින් ඉන්ද්‍රයන්ට අවදි වෙන එක අත ගන්න ආදී අන්න කම්මස්ස කෝම්මේ කම්ම යෝනි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම කටකරණ යං කම්මං කරිස්සාමේ කල්යාණං වා පාපකං වා තස දායාදෝ භවිස්සා නීති කියලා වමර දේශවකට ඇවිල්ලා දැන් ඔබට පේනවා තථාගත දර්ශනය තුළ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ දැන් පින්නන්නේ දැන් පැන නැගිනවද ප්‍රශ්නයක් තථාගත දර්ශනයේ තුලින් ඉස්ත්‍රියට බුදු වෙන්න පුළුවන්ද කියලා එනවද දැන් ඔය අද පඬිතුවරු අහන ප්‍රශ්නයක් ඈ ඉස්ත්‍රියට බුදු වෙන්න පුළුවන්ද ඒ ප්‍රශ්නේ ඇහුවොත් කොහෙන් දහන්නේ වේදේ හරහා බුදුහාමුදුරන්ගේ දර්ශනෙකින් ඒක අහන්න බැහැ ඇයි ලෝතරා බුදුහාමුදුරු යෝනි කියලා පෙන්නන්නේ කර්මයේ මුල් කොල්ල ඉන්ද්‍රිය වේවෙන තදින්නේ කම්මස්ස කෝම්මි කම්ම යෝනි කම්ම දායාරෝ කම්ම බන්දු කම්ම බඩින මේක දැන් ඔකට තේරෙනවද දැන් ඔබ උපත කියලා ගත්ත එකක් තියෙනවා දීර්ඝව මෙතෙක් කල් ගෙන අපට ගත්ත එකක් මොකද්ද ඈ මෞකයෙන් බිහිවෙලා අම්ම තාත්තා අරගෙන සසර දෙකට ගිහලා සුත වෙලා ගිහලා ආපහු යන එක පැත්තක් තියෙනවා දැන් මම මේ ප්‍රකාශ කරන්නේ ඒක නෙවෙයි මේ හැම කෙනෙකුටම මේ හැම තිස්සෙම සිද්ධ වෙන දෙයක් ගැන ලෝතර බුදුහාමුදුරු දේශනා කරපු දාන්න ඒක හැම අයිති වෙන්නේ දර්ශනීය වචන එතන එතන වෙන්නන්නේ මොකද්ද කම්මස්ස කෝම්මි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිකරණ ඔය වචන පහකින් වෙන්නේ සදනින්ින් ඉන්ද්‍රිය අවදින තැන එතකොට ඒක ඉත්‍රිය කියලා අපි කියන කෙනාට එකයි පුරුෂය කෙනෙක් කියනත් එක. එතකොට එතන යෝනිය ස්ත්‍රීන්ට යෝනිය පුරුෂයන්ට යෝනිය. දැන් මෞත්‍රිම් පිළිවෙලට පුරුෂ ස්ත්‍රී කියලා දෙන්නේ පොදිනෝනේ. මෙතන එහෙම නෙවෙයි. ස්ත්‍රිය පුරුෂය කියලා දෙන්නම එක යෝනියකින් බිහිවෙනවා. වෙනවද? ඒ කියන්නේ ස්ත්‍රී දෙන්නේ අත කරන හදිසාරනේ මනුෂ්‍ය දෙන්නේ කරගන්න. ඒගොල්ලෝ එතන මේ කඩෙන්නේ අවලේදකොට එතන බිහි වෙන එතන බිහි වෙනවා කියන්නේ යන්නේ ඒක. එතකොට එතන ස්ත්‍රී පුරුෂ භාවයක් තියෙනවද? ඒ යෝ. දැන් මේ අනාදිමත් කාලයක කියන කතාවක් ඔබලගේ సంతාණය තුළ පිහිටෙමු. මේ කරේ ඒක. ඒ පිහිටවන්නේ මොකටද? ඔබලගේ චින්තනයේ කියන මුලාව අයින් කරන්න. ඒ බුද්ධ දර්ශනයේ ගැඹුරුයි. එතකොට මේක එලි කරන්න බෑ ලේසියෙන්. එතකොට දැන් ඔබලා ඇට වශයෙන්ම හිටියේ ඔළුවේ. දැන් කපුනික හරුලා ඉන්න හරියක් කරලා. එතකොට මේක හොඳට බලන්න මේක. හොඳ කල්පනායෙන් බලන්න. එතකොට මේක ඉස්ත්‍රි පුරුෂ ભેදයක් අපි සාකච්ඡා වගේ තියෙන කෙනෙක්. අපි අනාදිමත් කාලය පාඩම් කරගෙන ආපේක මේක තියෙනවද?
Even tang ubara ara sarchavade kiyagane indagena dan istriyata budu wenna puluwan de kiyala ehuwa dan istriyata ehuwa purusha patten ehuwa dan uyathata me istriya pakshayata kiyanna balida oy bihi wenna yoniya tiyenne me indiya thule kiyala kiyanna balida Dan itu nih lebih nanti marah nih dia nih. Itu nih upah dia nih. Aja ke bau kusen ini dala. Dia travel kan di mana nih? Mereka ini mana nih? Mereka ahad pun nanti begini nih mereka kita beno. Awan dia lah. Itu nih mana ikut beno. Arab kan nikmat beri juga mana? Nikmat beri kira Pria batu itu ini ke wilayah itu kan? Itu ni nikmatnya kan? Nikmatnya apa? Itu ada ni dekat. Ada ni nikmatnya ada ni dekat. Mereka pilih orang mana? Itu ni mehar pilih ni tu ini. Mereka juga tu kesini tu. Mereka upah di dekat upah di mana kita nak tahu apa ni? Mereka tidak nak bilang. Mereka juga tu bina sesuatu bina sesuatu. Lautra sama sama tu kan? Dakin ni. Yamakir. Yamaka ada, dah wujud tiada kerja mana, mereka parame mereka buang kiri ni, kita tu pun parame kita ni tahu tu bela nak katakan begitu. Itu pun boleh dah kena peni, itu pun penan dia bela ni, ada kuri garna kena sila, bula kuri garna kain mana, itu pun bala bala tu setiap kau itu kena buat, istri pun setiap kena tu setiap, eh tu setiap sama ni tu setiap ni, kau itu kucing yang jiwitnya, orang ni kan jiwat sahaja cawat dia ni, entah ni apa. Pada istri atau tidak boleh seperti. Mereka datang ke sana, bantu pada istri perusahaan. Itu ni yang berani huluin. Itu termae sakti. Itu ni kalau, apa, ahe antar bawa ke ni? Sambab ini kan wasta bakti. Saat ini Indra berani pada sambab ini kan wasta bakti. Itu ni Arindra pada sambab ini kan wasta bakti. Apa, saat Indra pada sambab ini kan wasta bakti. ये अवस्था है बिना ये बना अकुप्पा में चेतो विमुक्ति आयमांति माजाति नातिधानी पुनः भावो इतने पुनः भाव्यक सम्मा संबंधन भांत पिन्नु विनेत बोलो पुरुपत्ति पुनः उपपत्ति क्या ने आपे इताह इंद्रा अकुसर बुद्धांग्राय काले इंद्रा कोणागर बुद्धांग्राय काले काश्य बुद्धांग्राय काले गाउतम बुद्धांग्राय Mereka satu pun kita tuh setia, kahala. Pahalnya ni, kaudah satu pun kita ni, indra yang dia awal tu bimai, tatkala sama samgiran mah sekitar. Kita tuh orang alur dia ni, saya sama samgiran mah kita mah milik kita dia. Ubat pun, dan upeni ini dia ni, kita tuh kita ni ubat. Ubat pilih kat upeni, mah. Mereka ubat kaudah ni, ati kita tak kiri. Mereka mah milik dia tu nak kita dalam ni kaudah tu berati kita tak kiri. Ikan tadi kan? Ikan tujuh ratus tahun tu kan ini tujuh ratus desa nak ada. Mana ini padi? Apa tiada? Padi itu tinggal itu tiada. Ini siapa yang beli juga? Di sini yang anu kegampang siapa? Dasarnya ini sampanno. Kan esok dini juga kedang. Nih jadu gampang sehingga punariti. Ani dah beli. Terus di sini yang anu kegampang siapa? Ikan ini zaman madam itu tanggul ini kan ini, untuk berukur kan? Zaman madam itu tanggul ini kan ini, dikit je anak kita masih hilang. Atau kalau nasi diusari, eh manusia mana kalau tu sihir kan ini? Eh sihir apa yang kita sihir? Tadi ni ini, kerana ni kerawan ni minyak ni pelawan ni netter, aneh sihir itu. Kerana ni kerawan ni minyak ni pelawan, tapi ni kerawan ni sihir kan? Ganas sihir, mana sihir? Hebat. Kadang-kadang listing jangan kata silawa, dasar ini adalah sampan. An, itu adalah dia ni keran ni keruan ni, minyak ni, cendawan ni, nanti ni tak bersalin. Itu adalah dia ni pelihup sihir. Sutta Dhamma apa orang tanti, an ni pelihup dan itu sutta ni kan pinpa uli. Pinpa uli, kan ni indra uli apa? Indra uli apa? Tapi pinpa uli, macam ni macam ni. Tadi ni ni keran ni keruan ni, minyak ni, cendawan ni, nanti ni. Ikan tu macam par ni sihir. Bui sakti kasih parmi si, esi,
අපිට බලපවත්වන සම්මා සම්බුද්ධත්වය. කිසි කෙනෙකුට බාධාවක් නැහැ පිළිවෙත්. ආම පරිමුදු වෙන කි. සම්මා සම්බුද්ධ. මෙන්න මේ පණිවිඩේ මම කියන්නේ. මෛත්‍රී බුදුහාමගේ ශාසනය කියලා කියන්නේ ඔබ හැම කෙනෙක්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අමරණීයත්වයට පත් වෙනවා. ඒ පණිවිඩේ මේ කියන්නේ. මේක සම්පූර්ණ කරන්න අවුරුදු 3001ක්. දැන් මේ අද ගන්න තමයි 3001 තැනේ ඉතර වෙන්නේ. ඉතින් කල මේක ඔයත්තට මේ බලපාතක මිත්‍යාව දෙකින් අයිතද. මේක අර කීඩේට ඇහෙන්නේ නැහැ මම අර කියව කරේ පාඩේ. දැන් ඔයත්තු ඉගෙන ගත්තේ මෞර්යයෙන් පිළිවි. දැන් මෞර්යයෙන් පිළිවි බුදුහාමුදුරු නෑ කිව්වේ නෑ. බුදුහාමුදුරුගේ බ්‍රහ්මාගේ මාතා පිටරෝ කියලා පෙන්නුවේ ඒකයි. අමතාත බ්‍රහ්මයා කියලා. ඒ වීමීම වේදේ. ඒක අපේ ලුතුරා බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? මේ කඩනින් දෙද ඉන්ද්‍රිය ආවද වෙනවා කර්මයේ මුල් කරලා. කම්මන්ත කෝල්මි කම්ම යෝනි කම්ම දායාදෝ දායාදෝ කියන්නේ අපිට මේ අපි කැමැත්තෙන් ඉලකද්ද ගන්න මේ මුලාවෙන් හම්බුනේ මේක. මේ මාමණ්ඩික දෑවැද්ද. මාමණ්ඩික කියන්නේ මුලාව. මුලාවෙන් ලැබුණ දෙයක්. තරින්ද කෙනෙක් කියුවේ නෑ අවදිනකොට මම කියලා කියනවා. අන්න ඒකේ මුලාව. කම්ම දායාදෝ කම්ම බණ්ඩු කම්ම පටිසර. දැන් එකට මෙල්ලා ඉතින් පිටින් දැන් ඉන්ද්‍රිය අවදි වුණා. ඊළඟට තමන් කියලා අරගෙන කඩන්නේ මම යහපත් දෙයක් කරනවා. දැන් මම අයහපත් දෙයක් කරනවා. ඒ දෙකම මැදස්ත වෙයි. අර සාපේක්ෂව වෙයි. අන්න එතකොට කුසල් වලට වැඩෙනවා. අකුසල් වලට වැඩෙනවා. එතකොට පින් වලට වැඩෙනවා, පව් වලට වැඩෙනවා. දැන් හොඳට වැඩෙනවා, හොඳට නරකට වැඩෙනවා. මේ ඉන්ද්‍රිය ටික ওই පැත්තට දාගෙන ওই පැත්තට මෙහෙට බලන්න කියලා. ඉතින් පින් නැති මේ සාපේක්ෂවාදී කියන්නේ වැරදි පැත්තක් නෙමෙයි. කෙනෙක් පුද්ගලයෙක් කරගෙන හොඳ කුසල කර්මයන් කළා, හොඳ පින් කළා, ඉස්කෝල පාවසෙන් සසර ප්‍රත්‍යක්ෂ කරා ඔබ පිළිගන්න විදිහට මිනිසියෙක් වෙන්න, සත්‍යවාදී තුන් ඉන්ද්‍රිය තුනින් දෙවියෙක් වෙන්න, බ්‍රහ්මීෙක් වෙන්න. හැබැයි ඒක ලෝක කොතරද? ඒව අපි කියන්නේ මලකට. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සසර දිගට දිගට යන සසර දිගට දිගට යන්න කැමති නැහැ කොයි පැත්තේ හොඳයි. මේ සසර තේරුම් අරගෙන නිදාසෙන කැමති නම් මේ කතාවේ සම්මා සම්බුද්ධත්වයට පිට ඔබට බලන්න වෙනවා. සසර දිගට යන්න කැමති නැහැ. හැබැයි සසර දිගට දිගට යන්න කැමති නැහැ. හැබැයි මතක තියාගන්න සසර බය බවනම් භයංකාරය. භවය හොඳ නැහැ. භවය කියන්නේ මොකද්ද? භවය කියන්නේ අලුත් මේ වචනය නෙමෙයි. භව කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේක මනස් එක තියෙන්නේ. මේක නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේ ඉන්ද්‍රිය පහ මනස් එක්ක. ඒතකොට ඉන්ද්‍රිය පහ මේක මනස් එක්ක ක්‍රියාත්මක වෙනකොට මේ සතාය කියන ලබන පින්ඩය පොටිපෝ එක තමයි වැඩි හරියක් එන්නේ. පොටිපෝ දිනවත් නැහැ. පොටිපෝ එක දන්නවද? දන්නවද? පොටිපෝ කියන්නේ වල්කී. ඒකත් එක තමයි ඒනි වැඩි හරියක්. අන්න ඒකයි භයංකාරකම තියෙන්නේ. උගාන් දෙනකොට පොටිපෝ එකත් එක තමයි. අනේ පොඩි පොයක එකාව කෙනෙක් වෙනත්නි හරි යමාරි ගොඩ වෙන්නේ නැත්තම් සතර හොඳයි. මිනිස්සෙක් වෙන්න නම් ටිකක් නඩුවක් හැම යකුරක් කියන්නේ නැහැ මරන්න නම් එළෝක නෑවල කියන්නේ නැහැ මෙන්න මහත්තයෝ මම මරන්න හදනවා නඩුවක් දාන්න පුළුවන්. අනේ එළුවට කිව්වට උගේ පැටියක් මැඩේ ඉන්නවා අපේ මගුලට බ අඩයක් කියනවා බෑ කියනවා හරියන්නේ නැහැ හදලා ගන්න කපලා මෙන්න මේ වගේ සිත ස්ථාන වලට අපි පින්නන්නේ මේ වගේ අවස්ථාවකට කොච්චර මුණ දුන්නද මේ අපි හැම කෙනෙක්ම ඔය වගේ අවස්ථාවකට කොච්චර මුණ දින දිනවල මේ ඇසේ ඉසේ ලොංගාන්ට වැඩිය අපි ඔය වගේ අවස්ථාවකට මුණ පාරද මේ සසර ගමන ඔබලට පේන්නේ නැහැ මේක අන්න කාලෙන් නැහුනා කිව්වේ මෙන්න මේ කාලේ නැතුව ඔබට දකින්න පුළුවන් නම් පේනවා මේක ඉතන භයානකයි එක මොහොතක් මේ සසර වගන එක ලෝත්‍රා විදුහන්තුරු වර්ණනා කරන්නේ නැහැ. එක මොහොතක් හරි. ඒකයි බුදුරණන් වහන්සේගේ ධර්මයේ ගැන්නේ. ඒක කාලයෙන් තොර අතීත වර්තමානත්වයෙන් තොර උපාදවයි. එතන යමකේ දැකලා මෙතන මේක නිදහස් වෙන කරන් නිදහස් කරගන්න බුදු කෙනෙක් වෙයි. ඒක පෙන්නන්නේ සාපේක්ෂවදී කින්නෙවනි හාත් පැකිම වෙන ධර්මයක් තමයි. සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේගේ දේශනාවේදී යමකේ තුලින් පහළ වුණා. ඒක දැයි කියන්නේ.
නමුත් උන්වහන්සේට වචන නැහැ දේශනා කරන්න. සාධිකාවණී කේන්ද්‍රයේ කියන වචන අරගෙන තමයි දේශනා කරන්නේ. ඒක නිසා උන්වහන්සේ සෑම ධර්මයක්ම කියලා අපිට කියනවා අවවාදයක් කරනවා. මේ වචන පිළිගන්නේ කිව්වේ නැහැ. මේ වචන ලියාගෙන කිව්වේ නැහැ. කිව්වේ මොකද්ද? තුම්මේ සික්ඛං ආතප්පං කාතාරෝ තථාගත. තථාගතයන් වහන්සේලා මේ ධර්මයේ යුත කරනවා. තොබ තොබ කරගන්න. ඒ කියන්නේ ලියාකරන නෙවෙයි. සමාතලින් පහළ වෙන බුදුන් දකින්න කියලා. බුදුවරු බාහිරෙන් දකින්න බෑ පින්න. ශ්‍රවණේ වහෙන් දකින්නත් බෑ. ශ්‍රවණිය දකින්නත් පුළුවන් සමාතලින් සම්මා සම්බුදුරන් වහන්සේ දකින්න පුළුවන් සමාතලින්. සමාතලින් සම්මා සම්බුද්ධ කියන පදවිය දැක්කට පස්සේ ලෝතුරා බුදුරු වැඩයින බව දන්නේ. එහෙම නැත්නම් දන්නේ නැහැ. නැත්තම් කතාවක් විතරයි. ඒක ඕපදෝපයක් විතරයි. ඕපදෝප කියන්නේ Taman දැනටෝ කවවල කින්දක් කියන්නේ. සම්මා සම්බුදුරන් වහන්සේ කියන පදවිය හැමෝටමයි. ඉතින් මේක පින්නත් යම් වෙලාවකට වෙනස් වෙනවා. දැන් මේ මෛත්‍රී බුදුහාමරණගේ සාගනේ ගත්තාම මෛත්‍රී බුදුහාමරණගේ මේ ඔක්කොම කට්ටියම නැවුවාම ඒක කියනවා මෛත්‍රී බුදුහාමරණගේ ශ්‍රාවකයෝ වෙන්න පුළුවන් කියලා. දැන් අර පොතේ තියෙන්නේ මෛත්‍රී බුදුහාමරණ විතයි පොත ශ්‍රාවකයෝ වෙන්න පුළුවන්. ඇයි එහෙම කතාවක් කියන්නේ? එහෙම කතාවක් කියන්නේ එහෙම එක්ක එහෙම කිරිත් බුදුහාමරණ නෙමෙයි ශ්‍රාවකයෝ. ඒ ඉදිරිපත් කිරීම ශ්‍රාවකේ. ශ්‍රාවකේ කියන්නේ නැහැ ඉතින් හර දන්නේ අය. එයා දන්නේ නැහැ මුදිර බා. ශ්‍රාවකේ කියන්නේ ශ්‍රාවකේ වෙන කියලා. ඒ කියන්නේ බුදුහාඳුරු ශ්‍රාවකෝ හැදුවද? සම්මා සම්බුදනායි ශ්‍රාවක හැදුවද කියලා. නේද? ශ්‍රාවකය කියන්නේ අහන්නා කියන එක. කවදාවත් බුදුහාඳුරු හැම පරම්පරාවක් හැදුවේ නැහැ. ශ්‍රාවක පරම්පරාවක් හැදුවේ. නමුත් අපි භාගවතාවදී කියන්නේ ශ්‍රාවකය කියලා කියනවා. ඒ પરંપરા බුදුහාමුදුරන් දන්නේ බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට පහළ වෙන දේශනා කරේ උත්පත්තියක් මරණයක් නැති සාන්ත අමාමහ නිවන ගැන. ඉතින් ඒ ධර්මය අපි තේරුම් කරගන්න ඕනේ මේ ජීවිතේ. මේක එපා කියලා කියන්නේ අවශ්‍ය වෙන්නේ ඒකයි. ඒතර දැන් මෙතන උත්තරේ තියෙන්නේ ඔයගොල්ලෝ කල්පනා කරන්නේ මේ විදිහට. පින්නක් දහමක් කළා. ඒ පින්න අනුමෝදන් කළා අපේ ඥාති පරපුර නිවන් දක්වන්න. පින් අනුමෝදන් කරන්න පුළුවන් කොට පින් අනුමෝදන් කරනවට වැඩියලේදී තමන් කරන පින් වලින් තමන් ඉස්සෙල් පරිවින්දා. එතන තමයි හොඳම දේ. අනුමෝදන් කරනකොට. ඒ කියන්නේ අනුමෝදන් කරනකොට දැන් මම මේ උදාහරණයක් කියන්න මම දැන් හැවලට කියනවා විතර මෙහෙම. පින් නැගෙන කෙනෙක් ඉන්නේ. පවුත් කියනවා. පින් වගේම පවුත් අපිට කරනවා. පින් පවු අපි හැරෙන්න දන්නේ නැහැ. එහෙනම් කුසල ප්‍රවෘත්ති අපි හැරෙන්න දන්නේ නැහැ. ඒ කියන්නේ කේශවට්ටිය ඔබටි. කේශවට්ටිය කියන්නේ සිද්ධාත් කුමාරයෝ සම්මා සම්බුද්ධ අධිපතිට කිව්වේ උන්වහන්සේ ප්‍රකාශ කරන කෙටිය මම ආවුදු විශ්‍රමයක් ගිහි ගෙහිය. ඒක වචන පහකින් පාවිච්චි කරා. හීනයි ග්‍රාම්‍ය පතකින අනරිය අනස්සම්ක. ඒ ආවුදු විශ්‍රමයක් ගිහි ගෙහිය හිටපු කෙනෙක් කිව්වේ. ඊට සමාජයේ බහල ආවුදු හයක් දුෂ්කර ක්‍රියා කරුවා. ඒකට වචන තුනක් දැම්. දුක්ඛයි අනරිය අනස්සම්ක. තර අනරිය අනසංගිට කියන්නේ අනවේ කියන්නේ උතුම් නිස්සාරම නැහැ. අනසංගිට කියන්නේ තමයි වැඩ කරන්නේ නැහැ වැඩ. මේ එතකොට ආවුදු කිස්පාම ගත කරපු ජීවිතයේ උන්වහන්සේ ප්‍රකාශ කරේ ලෝකෙට එන්නේ. සිද්දක් වා. උන්වහන්සේ ගන්න ඇති. මේ දෙකට නැවිලා. ඒ කියන්නේ ආවුදු 29යි 6ටයි නැවිලා ඊට පස්සේ උන්වහන්සේ ලබාගත් ධර්මය තමයි අපිට දුන්නේ. උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අභිසම්මුද්ධා කියලා දුන්නේ ඉතරයි. අන්නේ ඒ ධර්මයේ අපිට පෙන්නනවා. ඒදල් ඒක සත්‍ය පිළිගන්නේ නැහැ. කෙනෙක් දෙයක් නැහැ. ඒ සම්මා සම්බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට දකින්න වාසනාව වෙනවා. අද ඔබට මම පෙන්නවා ලෝකෙම තියෙන ගැමුර. මෙතෙක් කල් ඔබ නොදන්න දෙයක්. දැන් ඔබ ප්‍රකාශ කරනවා. චුත වෙනවා. ප්‍රින්ජන්ද ගන්න. එතන පුනරුත්පත්තිය. පුනරුත්පත්තිය ප්‍රින්ජන්ද ගන්න. අනේ ධර්ම ලක්තිය. තථාගත දර්ශනයේ පුනරුත්පත්තිය නැහැ. පුනර්භවය. ඒ පුනර්භවය පෙන්වන්න මම ප්‍රයෝග කරගත්තේ යෝනිකන අවස්ථාව. මෞකසෙන් දිවෙන එක යෝනිකන ගත්තාම අර බ්‍රහ්මාගේ මාතා පිතරෝ කෙනෙක්. ඊළඟට යෝනිකන මම පෙන්වන්නේ මොකද? සාධනින් දෙදලා ඉන්ද්‍රිය අවදිනකොට එතනක් තියෙන යෝනි. ඒ යෝනි වල ඉච්ඡේ පුරුෂ බේදයක් නැහැ.
istri rata kaya, purusha rata kaya. Purusha kaya kaya ni, me, ara bautam bhi bila, me kumari akila ara kendri da ati. Lekan me, upan nama ada me kendri, me kumari ada. Kemata me kumari kaya, pinwaj kumari. Dan kumari kumari kaya kaya ni, namo te devo la ada ba, istri purusha bhe jakna ati liya nama. Sadhani jeng awal jadu kata, kumada? Itar yoriya sahagat yoriya kaya. Pirimirat e yoriya, Gehanuada e yoni, maka yoni kali mau kusir sadan ini behavior kita, apa behavior ini? Indra anda, eh, karena nasi itu saja, karena kamma sukuomi, kamma yoni, kamma daya do, kamma bandu, kamma parisaran. Itu udah pernah di mana meja ibu tuhan tulis kan aja. Jadi hebatnya meja hari wajin sih temen berapa? Me bahaya, me indra, hayar kan, sasar dikar dikar dia ni kan, misalnya bahaya bahaya ni, wajin sih temen dia. Itu main main wajah itu, awal awal main kan sahaja dikir dikir dia. Atau nak kian apa kata? Kena pun jelek pasien, mau pasien, ini la sahaja dikir dia. Cuta bela, perjalanan dia agaknya. Eka pun tiarinnya. Kau dah cuta bela ni, apa perjalanan dia ni? Kuhe itu mereka tiarinnya. Ida yang lagi, mereka pun dia balan pulang darinya. Mereka tiarin mana? Mereka pun balan pulang main diri kiri. Mandanya tiarin lagi. Mereka mereka itu dapat kerja pun tiarin orang mandi. Main dia balan pulang, eh? Tadinya ni Indra waktu itu mana? Subhan. Ika itu pernah dahin kan? Mereka dua pernah di karing wajah tu. Dan karing wajah tu mereka tak main. Dan apa kena? Kau tahu jengin kian pula. Ada kian apa? Ada maikri budu angkut kau ni ni. Okey, kalau ni darman sampun nak maikri boleh sahaja. Tu sih tu dia lokin no. Dan kau itu tu dia lokin kian no. Maikri budu angkut pas. Eh tujuh tamai binai tamal nak kita tak ada indra. Indra awal dia, ada. Itulah. Wede Hindu kena apa? Pas pagar umbar lelak. Kali, deh, dipe, amat ada ke ekulai, amat. Pas pagar. Lutra sama kan dulu anak prasgara ni, tak ada indra jelas. Eh. Asa, kahne, nasi, diwar, hari. Dan kalau tu organ apa mesti? Pehari. Wahala jadi cerah mana? Biur tegal lepennya. Jadi mesti kawadah tu mana biur tu mana? Aku kodi aku belum mak dia kerja biur tu ni mana sih membeli ni. Dan kalau dah nama, oi oi kahne, aku hari tu pehari tu dekku. Obe itu ni darawal kodi aku nak sila, aku ni nyala makar. Ikan, apa meh itu ni tanah air, mau tu sih bihun lah. Ambat ada tu kau, itu ikan ni, brak mana? Bedi, itu, beri ikan ni mera ni kat dia. Eh ni kat ni, betul dia ni, betul mera ni, betul mera dia ni, betul mera dia ni. Betul orang tu betul betul ni, cakar tu ni kan? Sujud ni sujud ni mah, sahaja indah, indria awalnya ada ni. Jadi kita semua tu orang tu penuh. Kamma sakomi, maksud ekstra ini bihun itu. Kamma sakomi, kamma yoni, kamma daya do, kamma bandu, kamma parisaran. Yang kamma karisami, kalyanangwa, pakangwa, dasanaya do, bhavisami, ini kan Indian daya itu terdetok. Jadi, ikut kamma ni daya aja. Kusala dia ni koyeda. Sidwai Kumaru, Kiviyar, Audu, Krishna ni ay, Audu Haya hiki kusala kusala. Kusala naya kene kene ni. Kusala lori istri baru kino. Aksara lola aristoi baik aja non. Sasara dikar le dikar ni anak ramia. Sasara dikar le dikar ni anak ni ni. Samma kambulan mah darma dikna kani upatye marne jayar kani. Ama mahani orang ada pasti. Mana mih panemi di adem mih kaya. Upaya le valiyen deng. Sabit saya vali kinten mih kamarnya kalpana kani non. Muka demam mih kiri. Upaya pain vali kila walan nih mih kiri putih. Eh seluruh penat mih upaya kodya kadah senar senar. Kodak mulawal lain mana? Itu orang penuh binat ni. Pagi sama bahar darmi orang tu penuh. Alat orang natam. Mau ke sini? Beri cek. Ikan ni kalau dah lulus, abidya baca sangkara ke orang tu penuh. Orang kodak berapa penuh? Mana mereka dah ikut tu orang penuh pada kan? Apa? Apa? Apa tu dia ni? Kita ada. Tadi ni India. India ni. Itu na istri pun sebeli dia kan? Ia mak kisah beli dia kan? Itu ni kan sangkara na sangkara. Rupa wajah sanya sangkara dinya. Skandal itu lah. Mungkin teruk kerja.
ඒ ධර්ම අපිට බලන්න පුළුවන් කම ලැබෙනවා. ඒ ධර්ම අපිට ලෝත්‍රා බුදුහාමුදුරු පැහැදිලිව දේශනා කරපු ධර්මයේ තියෙනවා. ඒක උන්වහන්සේ දේශනා කරන්නේ වෙන මොකුත් නෙමෙයි. තදමින්ද ඉන්ද්‍රිය අවදී අඩෙන්නේ. මේ ධර්මතා තුනම පින්නක්නි සම්මා සම්බුද්ධ ධර්මයක නැහැ. තදමින්ද නැහැ, ඉන්ද්‍රිය අවදී නැහැ, අඩෙන්නේ නැහැ. මේක තියෙන්නේ කාලාන්තරත් එක්ක, කර්මයක් එක්ක, මනක් එක්ක. මේ ධර්ම තුනින්ම සම්මා සම්බුද්ධ ධර්මයක නිදාසන. ඒ නිදාසන නිසා ඇදකරන නාසයේ ශරීරයේ මන, රූප වේදනා සංඥා සංඛාර විඥාන මන මේ 12ම නිදාසන. එහෙම නිසා උන්වහන්සේ සම්පූර්ණම ඒ නිදාසලයි මේ ලෝකික ධර්මය දේශනා කරන්නේ. මැරෙන උපදින උත්සමේ නෙවෙයි පින්නන් තරාද සම්මා සම්බුද්ධ ධර්මයක. නාම රූප දෙකින් යුක්ත නැහැ පින්නන්. එත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. නාම රූප දෙක ඉතුරු නැතුවයි ලෝතරා බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ පත් වෙලයි ධර්මය දේශනා කරන්නේ. ඒකන වර්තමානයේ කෙනෙක් තියෙන වේදේ තථාගත දර්ශනේ නැත. මෙන්න මේ කාරණික කරගෙන අපිට පැහැදිලි කරා මේ ඇති මේ ධර්මයේ නැවතත් ප්‍රගුණ කළ බලන්න. කන්න මේ කිව්වේ. මේ පිළිගන්න ඕනේ අපිට. මට තේරෙන්නේ නැහැ කියලා දාන්න. පුළුවන් නම් මේක බලන්න. මොකද මේ කිව්වේ. ඔබට මේ ජීවිතේ දුක් දකිනවා. සුඛපටිපදාවෙන් අමාමහනිවන් දේවා එරුවන් තරණ